ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතා මෙසේ පත් කෙරුණේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහායි. ඔහු අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ කථානායක මහින්ද යාපාබේ වර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. කුලප්පාරච්චිගේ දොන් ධම්මික පෙරේරාවට මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටවීමට කෙලින්ම හෝ අන්‍ය ආකාරයකින් ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටතදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බුහුමානේ යුක්ත ප්‍රකාශ කොට ප්‍රතිඥා දේශන ධම්මික පෙරේරා මහතා මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් පහක්ද ගොනු කර තිබුණා. කෙසේ වුවද එම පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේ. ධම්මික පෙරේරා මහතා මෙරට ධනවත්ම පුද්ගලයින් කිහිප දෙනා අතුරින් අයෙකු වනවා. ඔහු ප්‍රකට ව්‍යාපාරිකයෙකු, දානපතියෙකු මෙන්ම සාර්ථක ආයෝජකයෙකු ලෙසයි සැලකෙන්නේ. පෞද්ගලික මූල්‍ය ආයතන ඇතුළු සමාගම් 23කට ආසන්න සංඛ්‍යාවක හිමිකාරීත්වයේ දරන ඔහු මෙවන විට 55 වන වියෙහි පසු වනවා. රටට වැඩක් කරන්න තමයි මම ඇත්තටම මෙතනට ආවේ. ප්‍රතිඥා දෙන්න ඉස්සෙල්ලා මගේ වත්කම් බැරකම් ප්‍රකාශය මම ලබා දුන්නා කථානායකතුමාට. මගේ ටැක්ස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකත් මම කථානායකතුමාට බාර දුන්නා. මම හිතනවා එතනින්ම වෙනසක් සිදු වෙයි කියලා. රටට මේ ප්‍රශ්නේ තියෙන හින්දා තමයි මම පාර්ලිමේන්තුවට ආවේ. දැන් ප්‍රශ්නෙට විසඳුම් හොයන එක තමයි මගේ කාර්යභාරය වෙන්නේ. මම හිතනවා මට ඒක කරලා ජය ගන්න පුළුවන් කියලා මේ